අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අද ගෙනල්ල තියෙන ඔබ වෙනුවෙන් ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඒ තමයි මේ කන්ඩෙන්සර් සම්බන්ධව, කන්ඩෙන්සර් චෙක් කිරීම සම්බන්ධව ගොඩාක් ගැටලු තියෙනවා. හුඟක් අයට ප්‍රශ්න තියෙනවා. තේරෙන්නේ නැහැ. දිගින් දිගටම එකම ප්‍රශ්න අහනවා. ඇත්තටම කමෙන්ට් එකෙන් කමෙන්ට් එකකට උත්තර දෙනවට වඩා හරියට පාඩමක් කියලා දීලා සරලව ඒක උගන්වන එක මම හිතනවා වටිනවා කියලා. එතකොට බලන්න මේ මල්ටිමීටර් තුනේ ගත්තොත් මේ මැදින් තියෙන කහපාට මල්ටිමීටර් එක ගත්තොත් TD830D කියන එක මේක හුඟක් අය අපේ රටේ පාවිච්චි කරන එකක් ඉන්දියාවේ සහ ලංකාවේ ගොඩක් මිලෙන් අඩු ඔප්ෂන් ප්‍රමාණය අඩු නමුත් ගොඩක් අය පාවිච්චි කරන එකයි. එතකොට මේකේ බලන්න කැපසිටර් චෙක් කරන රේන්ජ් එකක් කොහෙවත් පෙන්වන්නේ නැහැ. හැබැයි මේ නිල් පාට මල්ටිමීටර් හියෝක එක ගත්තොත් ඒකේ ඔබට පේනවා මෙතන කැපසිටර් චෙක් කරන රේන්ජ් එකක් මේ ආකාරයට තියෙනවා. හරි. එතකොට ඊට පස්සේ මෙතන ඇනලොග් මල්ටිමීටර් එක ගත්තොත් මතක තියාගන්න සමහරක් ඇනලොග් ගේවයි තියෙනවා සමහරක් ගේවන්නේ නැහැ. දැන් මේකේ තියෙනවා මෙතන මයික්‍රෝ ෆැරඩ් කියලා තියෙනවා. හරි. එතකොට මල්ටිමීටරේ මේක ඔප්ෂන් එක මේක තිබුණත් නැතත් ඔබට කැප් එකක් චෙක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා දැන් මේ ಜಾති මල්ටිමීටරයක් අරගෙන මේකේ නැහැ මේ කැප් චෙක් කරන්න බැහැ මයික්‍රෝ ෆැරඩ් මේ කැපැසිටර් රේන්ජ් එකට කඩන්න බැරි නිසා මේකේ බැහැ කියලා පැත්තකට දාන එක නෙවෙයි කරන්න ඕන. අපිට තියෙන අවම සුදුසුකම් වලින් අවම පහසුකම් වලින් අපිට පුළුවන්කම තියෙනවා නේද වැඩක් කරන්න. ඒක තමයි අපේ හැකියාව. ඒකට මතක තියාගන්න ඊයේ ටෙක්නික් අහලා තිබ්බ මේ මල්ටිමීටරෙන් වැඩ කරන්න පුළුවන්. මතක තියාගන්න මේ ඔක්කොම එකයි. එකයි කිව්වට ඉතින් එක එක ඒවා පොඩි පොඩි ෆීචර්ස් වල වෙනස්කම් තියෙනවා. නමුත් අපිට වැඩක් කරගන්න පුළුවන්. ඒතකොට මොනවා හරි දෙයක් අපිට කරගන්න බැරි කියන්නේ අපිට මේ මල්ටිමීටර පිළිබඳව සහ මූලික ඉලෙක්ට්‍රොනික පිළිබඳ තියෙන දැනුම නැතිකම මිසක් මල්ටිමීටර වල ප්‍රශ්නයක් නෙවෙයි. මේ ඇනලොග් මල්ටිමීටරෙන් කරන්න ටික මේකෙන් කරන්නත් පුළුවන් මේකෙන් කරන්නත් පුළුවන් පොඩි පොඩි දේවල් තමයි විශේෂ ඔප්ෂන් නැති නිසා කරගන්න බැරි. හරි. එතකොට අද මම මේ මල්ටිමීටර වර්ග තුනෙම කියලා දෙනවා. නැත්තම් මේක ගොඩක් ප්‍රශ්න තියෙනවා කට්ටියට. ඒකයි කියන්නේ. එහෙමනම් අපි එකින් එකට මේව චෙක් කරන්නේ කොහොමද කියලා මල්ටිමීටරයට බලමු. හරි. එහෙමනම් අපි යම් පාඩමට ඉස්සෙල්ලම මම ගන්නවා ඔබට ඇනලොග් මල්ටිමීටරය. හරි. එතකොට ඉස්සෙල්ලා ඇනලොග් මල්ටිමීටරය ගන්න කලින් මේ ඔබට පේනවා මෙතන තියෙන කන්ඩෙන්සර් වර්ග කීපයක් තියෙනවා. හරි. එතකොට මේක ඇට් චෙක් කරන්නේ කොහොමද කියලා අපි බලන්න ඕන. එතකොට ලොකු එකෙන් පටන් ගත්තොත් මේක ඇවිල්ලා 10යි මයික්‍රෝ ෆැරඩ්. මේක වතුර මෝටර එක කැප් එක. හරිද? ඊට පස්සේ තවත් එකක් තියෙනවා මේ තියෙන කළු පාට. මේක ඇවිල්ලා 450 වෝල්ට් 1.2 මයික්‍රෝ ෆැරඩ්. මේක ෆෑන් එකක කැප් එක. හරි. මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් වල ඔබ දකින කැප් ඉලෙක්ට්‍රොලයිටික් කැප් කියනවා මෙන්න මේවට. අපේ කට්ටිය මන් දකලා තියෙනවා බාසුන් නැහැලෙම බැරල් ටයිප් කියලා කියනවා. හරි. මන් දන්නේ නැහැ. ඒක නියම ප්‍රොෆෙෂනල් වචන නන් නෙවෙයි. බැරල් ටයිප් කියනවා. කොහොම හරි මෙන්න මේ වගේ සිලින්ඩරාකාර මෙන්න මේවට කියනවා ඉලෙක්ට්‍රොලයිටික් කැප් කියලා. ඒකේ මතක තියාගන්න මේ තියන්නේ ඍණ ලකුණ. අනිවාර්යෙන් මෙයාගේ ධන ඍණ ભેදයක් තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට මේ තියෙන ඒ જાති එක එයාගේ ඍණ ලකුණ පෙන්නුම් කරනවා. එතකොට මේ මාග්‍රේ ඍණ රම් අනිත් අග්‍රේ ධන වෙනවා. ඒ වගේම මේ වගේ අඳු මේ කපලා තියෙන නිසා දිගට තිබ්බනම් මතක තියාන ධනාග්‍රය යම් මට්ටමකට දිගකට තියෙනවා ඍණාග්‍රය කොටට තියෙනවා. හරි. ඒ ඉලෙක්ට්‍රොලයිටික් කැප්. ඊට පස්සේ මෙන්න මේවට මම අහලා තියෙනවා කට්ටිය පරිප්පුවට කියලා කියනවා. හරි. පරිප්පුවට කියන්නේ ප්‍රොෆෙෂනල් වචන නන් නෙවෙයි. අපි මේකට සෙරමික් කියලා කියනවා. සෙරමික් කැපැසිටර්. එතකොට මේ සෙරමික් කැපැසිටර්ස් වල ධන ඍණ ભેදයක් නැහැ. අන්න ඒක ඉතාමත් වැදගත් කරුණක්. එතකොට අපි මේ චෙක් කරපු ඉලෙක්ට්‍රොලයිටික් කැප් වල ධන ඍණ ભેදයක් තියෙනවා. නමුත් මේ තියෙන සෙරමික් කැපැසිටර්ස් වලට එනම් ධනක් සහ ඍණක් නැහැ. ඒ වගේම මේ තියෙන ඔබට මයිල කැපැසිටර් මෙන්න මේ ටයිප් එකේ මයිල කැපැසිටර්. එතකොට මේගොල්ලන්ට ධන ඍණ ભેදයක් නැහැ. අපි මේ හැම කැප් එකක්ම චෙක් කරන්නේ කොහොමද කියලාද මුලින් ඉඳලා සරලව ඉගෙන ගමු. හරි. එතකොට මෙන්න මේ දෙන ඩිරෙක්ට් AC වලට අපි පාවිච්චි කරපු කැප් දෙක. වතුර මෝටරේ ගහන AC කියලා ඔබ දන්නවා. මේක ගහන්නෙත් AC කියලා ඔබ දන්නවා ෆෑන් එක. හරි. නමුත් ඔබ කියයි මේවත් ගහන්නේ AC වලට. AC වලට ගැහුවට චාර්ජරය පවර් බැක් එකක් කරහා යා DC වලට කන්වර්ට් කරලා DC වලින් තමයි ගොඩ දුන්නේ වැඩ කරන්නේ. හරි. ඒකෙන් අනිවාර්යෙන් කියවෙන්නේ නැහැ මේක මේවා AC මේවා DC කියලා. දැන් අපි යමු මේක චෙක් කරන්න කොහොමද කියලා බලන්න. හරි. එතකොට ඉස්සෙල්ලම මම ගන්න ඩිජිටල් ඇනලොග් මල්ටිමීටරය. හරි. ඇනලොග් මල්ටිමීටරය අරගෙන මෙන්න මේ කැප් ගත්තම මතක තියාගන්න මෙහෙම අල්ලන්නේ නැහැ. මේවයි කරන්ට් එක ලෝඩ් වෙලා තිබ්බොත් අනිවාර්යෙන් ඔබට විදුලි සර වදිනවා. ඒ වගේම දැන් මෙන්න මේ වගේ ඒවා කවදාවත් මෙහෙම අල්ලන්නේ නැහැ. ඒකට මම මේ අල්ලන්නේ මට ෂුවර් මේවයි මේ කරන්ට් එක ලෝඩ් වෙලා නැහැ කියලා. මතක තියාගන්න කුඩා දරුවන්ගේ අතට එහෙම මේවා දෙන්න එපා. ඉතාමත්ම අවදානම්. හරිද?
ඉතාලම සැර විදුලියක් මේක තුල ලෝඩ් වෙලා තියෙනවා. එහෙමනම් මතක තියාගන්න මේ වගේ කැප් එකක් නම් මන්නම් බය නැතුව අල්ලනවා. කවදාවත් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ මේ වගේ චූටි ඒවා. හැබැයි මෙන්න මේ වගේ කැප් කවදාවත් අතින් අල්ලන්න ලෑස්ති වෙන්න එපා. මෙහෙම ඇල්ලුවොත් අනිවාර්යයෙන්ම ඔබට විදුලි සැර වදිනවා. හරි. එතකොට පළමුව ඔබ විසින් කළ යුත්තේ මේක ෂෝට් කරන්න ඕනේ. ඇත්තටම මේ වගේ ලොකු කැප් ෂෝට් කරන ක්‍රමේ නම් මේක නෙමෙයි. ෆිලමන්ට් බල්බ් එකක් අරගෙන ෆිලමන්ට් බල්බ් එකේ අග්‍ර දෙක වයර් එකක් පාස්සලා හෝ කෙලින්ම අග්‍ර දෙක මේකට තියන්න. එතකොට බල්බ් එක පත්තු වෙලා මේකේ තියෙන චාර්ජින් එක ඩිස්චාර්ජ් වෙනවා. ඕක තමයි ක්‍රමේ. එතකොට මේ කැප් කියන්නේ ආරෝපණ ගබඩා කරලා තියෙන උපකරණය. මේවත් එහෙමයි. එතකොට මට දැනට මට ෂුවර් නිසා තමයි මම මේ අතින් අල්ලන්නේ. මේවයි ආරෝපණ ගබඩා වෙලා නැහැ. එතකොට ආරෝපණ ගබඩා වෙලාද නැද්ද කියලා කොහොමද ෂුවර් කරන්නේ? ඒකට හේතුව තමයි මම මේවා වෘතු ගානකින් පාවිච්චි කරපු නැති ඒවා. එතකොට ඔබ දැන් වතුර මෝටරයකට ගහලා මේක දැන් පාවිච්චි කරලා දැන් ගැලෙව්වොත් අනිවාර්යෙන් මේක තුල ආරෝපණ ගබඩා වෙලා තියෙනවා. එහෙම වුණොත් ඔබට විදුලි සැර වදිනවා. හරි. එහෙනම් ඒ කරුණු ඉතාමත් හොඳින් මතක තියාගන්න. ෆ්ලැට් ස්ක්‍රූපුණයකින් ෂෝට් කිරීම වඩාම 100%ම හොඳ ක්‍රමේ තමයි. ලොකු කැප් නම් ෆිලමන්ට් බල්බ් එකක් අරගෙන ඒකේ අග්‍ර දෙක මේකට තියලා බල්බ් එක පත්තු කරන්න. බල්බ් එක පත්තු වෙලා ඉවරනකොට මේකේ ආරෝපණ ටී ඉවර වෙනවා. ඊට පස්සේ මේ වගේ එකක් තියලා මෙහෙම ෂෝට් කරාට කමක් නැහැ. හරිද? මේ වගේ වනම් ෆිලමන්ට් බල්බ් තියන්න දෙයක් නැහැ. කෙලින්ම මෙන්න මෙහෙම සන්නායකයේ මේ බය නැතුව අල්ලන්න මේවයි කරන්ට් එක වදින්නේ නැහැ. හරිද? මෙන්න මේ විදිහට මම උල්ලන්ට මේ ෂෝට් කරනවා. මේකත් පොඩි එකක් බය නැතුව අල්ලන්න වදින්නේ නැහැ. හරි. මේ විදිහට අපිට ෂෝට් කරන්න පුළුවන්. එතකොට මෙයාල තුල ආරෝපණ ගබඩා වීමේ ක්‍රියාවලියක් සිද්ධ කරනවා. තවදුරටත් සරලව කියනවනම් මේ කැප් පාවිච්චි කරන්නේ මොකටද කියලා ඔබ මේ හිතන්න. වලවල් සහිත පාරක් තියෙනවා. මේ වලවල් සහිත පාරේ වාහන යනකොට ගැසි ගැසි පැද්දි පැද්දි යන්නේ. පස් ටිකක් දාලා ওই වලවල් ටික සුමට කරොත් ওই වලවල් ටික ගොඩ කරොත් බොහොම ස්මූත්ලි වාහනේ ওই පාරේ ගමන් කරාවි. එතකොට අන්න ඒකට කියනවා අපි ස්මූත් කරනවා, සුමට ගන්නවා, සිනිඳු. සුමට කියන්නේ සිනිඳු වගේ අදහසන්නේ. ගැස්සෙන පැද්දෙන ගතිය නැති වෙලා වෝල්ටේජතාවයේ වෙනස් වීමේ සිද්ධ වෙන රළු ගතිය නැති වෙලා මෙයා ආරෝපණ ගබඩා කරගෙන නියත වෝල්ටේජතාවයක් ලබා දීම තමයි සිද්ධ කරන්නේ. අන්න ඒක තමයි ස්මූතින් කැපැසිටර්ස් කියලා කියන්නේ. එතකොට මේගොල්ලෝ ගොඩක් දුරට පාවිච්චි කරනවා අන්න ඒ වගේ ස්මූතින් ක්‍රියාවලිය සඳහා. උදාහරණ උදාහරණ තමයි පූර්ණ තරංග ඍජුකරණය තුළදී ඔබ දකිනවා අනිවාර්යයෙන්ම මේ වගේ කැප් එකක් දාලා ඒක හරහා තමයි අපි DC output වෝල්ටේජ් එක ගන්න. එතෙන්දී ආ කරන්නේ අර කැඩි කැඩි යන වෝල්ටේජතාවය Taman තුලට අරගෙන නියතාගයකින් නිශ්චිතව පවත්වාගෙන යනවා. ඒකට අපි කියනවා ස්මූතින් කැපැසිටර් කියලා. එතකොට දැන් මේ වගේ කැප් ගත්තම මෙයාලා මෙතන ස්මූතින් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මෙයාලා මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ස්ටාර්ටින් ටෝක් එක. ඒ කියන්නේ මෝටරයක් වගේ දෙයක් කරකැවෙනකොට ආරම්භයේදී යාට ලොකු ජවයක් ඕන. අපි ඔකට භෞතික විද්‍යාවෙන් අවස්ථಿತಿ කියලා කියනවා. හරි, එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. ආරම්භක කරකැවෙන්න ලොකු ජවයක්, ලොකු කරන්ට් එකක් අවශ්‍ය නිසා මෙයා ඒක ලබාගෙන ක්ෂණිකව ආරම්භක අවස්ථාවේදී ලබා දෙනවා. එතකොට ස්ටාර්ටින් අපි මේවට කියනවා ස්ටාර්ටින් කැපැසිටර් කියලා. ඒ කියන්නේ ස්ටාර්ට් කරන්න, ආරම්භ කරන්න, ආරම්භක ජවය ලබා දෙන්න අවශ්‍ය කරන්ට් එක ලබා දෙන කැපැසිටර්ස් නිසා මේගොල්ලන්ට ස්ටාර්ටින් කැපැසිටර් කියලා කියනවා. එහෙනම් මෙන්න මේ වගේ ක්‍රියාවලිය සඳහා තමයි අපි කැපැසිටර්ස් පාවිච්චි කරන්නේ. එතකොට කන්ඩෙන්සර් කියනවා, කැප් කියනවා, කැපැසිටර් කියනවා, මේ ඔක්කොම වචන එකයි. හරි. ඉස්සෙල්ලම ඉලෙක්ට්‍රොලයිටික් කැප් එක අපි චෙක් කරමු. ඉස්සෙල්ල ඇනලොග් මල්ටිමීටරෙන් චෙක් කරලා ඊට පස්සේ ඩිජිටල් මල්ටිමීටරෙන් චෙක් කරලා කරමු. දැන් මට මේකේ ආරෝපණ ගබඩා වෙලා නැහැ කියලා ෂුවර්. නමුත් මම ඒක ෂෝට් කරනවා. හරි. ෂෝට් කරලා ඉවර වෙලා මම දානවා මල්ටිමීටරේ. හරි, 100ට වගේ දාගන්නවා. මතක තියාගන්න අවධාරණය කරන්න ඕන කරුණක්, සියලු ඉලෙක්ට්‍රොනික කරන කට්ටිය දන්නවා ඇනලොග් මල්ටිමීටරේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට මේ ප්‍රතිරෝධය 1 10 101 කේ රේන්ජ් එක තුල ධන ඍණ මාරු වෙනවා. එහෙනම් රතු කියන්නේ ඍණ, කළු කියන්නේ ධන. ඒ කරුණ හොඳට මතක තියාගන්න. එතකොට ඉලෙක්ට්‍රොලයිටික් කැප් එකක් නම් ඉලෙක්ට්‍රොලයිටික් කැප් එකේ ඍණාග්‍රය මෙහෙම සඳහන් කරලා තියෙනවා. එහෙමනම් මේක ඒකේ ධන ඍණ මාරු වෙන්නේ නැහැ නේ මල්ටිමීටර මාරු කරලා. එහෙනම් යාගේ ඍණට දෙන්න ඕන කළු නෙවෙයි ඕම් රේන්ජ් එකේ තියෙන නිසා ධන. හැබැයි මතක තියාගන්න මේ තීරිය වළංගු වෙන්නේ ඇනලොග් මල්ටිමීටරේ ඕම් රේන්ජ් එකට විතරයි. අනිත් ටිකේදී සාමාන්‍ය විදිහට රතු ධන, කළු ඍණ. හරි. එතකොට මම හිතන ඔබට තීරිය දිස්සනවා කියලා හොතට. හරි. එතකොට අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. මෙයාට ඔන්න ධනට ධන, ඍණට ඍණ දුන්නම මතක තියාගන්න වෙන්න ඕනේ දේ ඉස්සෙල්ලා කියන්න. මල්ටිමීටරේ ඇනලොග් මල්ටිමීටරේ කටුව මේ පැත්තට ගමන් කරලා නැවත ක්‍රමානුකූලව ආපස්සට ඇවිල්ලා මෙතනට එන්න ඕන. ඕක තමයි තීරිය. අර ආරෝපණ ගබඩා වෙන කාලය තුල තමයි මෙහෙට යන්නේ. ඊට පස්සේ මෙහෙට එනවා. එතකොට වෝල්ටි එකක් නම් ෂෝට් එකක් නම් කෙලීම කටුව මේ පැත්තටම යාවි. නැත්තම් කටුව මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා ආයි නැවතත් යාවි.
එහෙම නැත්නම් කටුව ඇවිල්ලා කිසියම් තැනක නවතී. ඔන්න වගේ දේවල් වෙන්න පුළුවන්. හරි අපි චෙක් කරමු. අනිවාර්යයෙන්ම ෂෝට් කරලා ගන්න ඕන. හරි කටුව ගියා. ලස්සනට එනවා. දැක්ක නේද? හරි. එතකොට මේ 470 මයික්‍රොෆැරඩ් කැප් එක මම දැම්මේ 100 range එකට. 100 range එකට දාලා තමයි චෙක් කරේ. දැන් ආයෙ අල්ලලා බලමු. අන්න වැඩ කරන්නේ නැහැ. කැප් එක පිච්චිලාද? නැහැ. මෙයා තුල ආරෝපණ ගබඩා වෙලා. නැවත මේක චෙක් කරනවා නම් ආයිත් අපි මේ විදියට මේක ෂෝට් කරා. ඊට පස්සේ දනට දන දන දින මාරු කරලා තිව්වොත් මෙන්න මේ විදියට ආවකට පේනවා කටුව ගිහිල්ලා එනවා. මේක තමයි ක්‍රමය. හරි අපි බලමු මේක දන දින මාරු කරලා තිව්වොත් ඔබට මේ අපේක්ෂිත ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්ද කියලා. එහෙනම් මතක තියාගන්න ඉලෙක්ට්‍රොලයිටික් වල දන දින මාරු කරලා තිව්වොත් ප්‍රශ්නේ හරි කටුව මගදී නැවතිනවා. ඒකට වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඉලෙක්ට්‍රොලයිටික් වල දන දින මාරු කරලා තියන්නේ නැහැ අපි. එතකොට මම මේක 100ට නේ දැම්මේ. අපි බලමු 1k වලට දැම්මම මොකද්ද මේකේ ප්‍රතිඵලය කියලා. මතක තියාගන්න උඩට යන්න යන්න කාලය වැඩි වෙනවා. හරිද? ඒකයි මම 100ට දැම්මේ. 1k වලින් දැම්මත් අපිට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවෙදී ඔබ මෙහෙම ලොකු කාලයක් ගත වෙනවා නම් ඊට අඩු range එකට කඩන්න පුරුදු වෙන්න. හරිද? වෙනවනේ ඉතාමත්ම හිමින් ඉන්නේ. මේකට ලොකු කාලයක් යනවා. එහෙමනම් මේ 470 100ත් 500ත් අතර වගේ අගයකදී ඔබ මේකෙදී 100කට කඩන්න පුරුදු වෙන්න මල්ටිමීටරේ මෙතන. එහෙනම් අපිට මේකට සුදුසු range එක තමයි මොකද්ද? 100k. 100. හරි. 100k නෙවෙයි 100. හරි. අන් දැක්කනේ ක්ෂණිකව අපිට ප්‍රතිඵලය බලා ගන්න පුළුවන්. හරි. මේ බැලුවේ 470 මයික්‍රොෆැරඩ් 200 වෝල්ට් ඉලෙක්ට්‍රොලයිටික් කැප් එක. තවත් ඉලෙක්ට්‍රොලයිටික් කැප් එකක් බලමු. මෙයාගේ තියෙනවා 10 මයික්‍රොෆැරඩ් 10 වෝල්ට්. 10 මයික්‍රොෆැරඩ් 10 වෝල්ට් කියලා තියෙනවා. අපි බලමු මෙයාගේ තත්ත්වය කොහොමද කියලා. සුපුරුදු පරිදි ෂෝට් කරනවා. එයාත් ඉලෙක්ට්‍රොලයිටික් නිසා එයාට දනන ભેදයක් තියෙනවා. දනට දන රිනට රින දුන්නා. ගියා ලස්සනට පල්ලෙහාට එනවා. අත ගෑවෙන්න දෙන්න එපා. ඔබේ අත නිසා ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. හරි. ඔබට පේනවා මේක මෙන්න මේ හරියදි නැවතුණා. මේ මොකද්ද මේ? ඉස්සෙල් 470 මේක 10යි මයික්‍රෝෆැරඩ්. හරි. ඒ වගේ වෙලාවට පල්ලෙහා රේන්ජ් එකට කඩන්න පුරුදු වෙන්න. කඩලා මේක කටපාඩම් කරගන්න ඕනේ නැහැ. 100 කියන අගේ මතක තියාගත්තට කමන්නේ නැහැ. දැක්කනේ? එකනේ වෙනස. ඒ කියන්නේ අපි 100 බලද්දී අපිට ඉතාමත් හෙමින් තමයි මේකේ ප්‍රතිඵලය දකින්න පුළුවන්. පේනවනේ? මම 100 දාන්න. එතකොට අපිට කරදරයි. අපිට ලොකු කාලයක් ඕන. ඒ වගේ වෙලාවට ටග් ගාලා පල්ලෙහා රේන්ජ් එකට කඩන්න පුරුදු වෙන්න. මේ මගේ අත ගෑවිච්ච නිසා තමයි ප්‍රතිඵලය වෙනස් වුනේ. හරි. එහෙනම් ඒ වගේ වෙලාවට 10 රේන්ජ් එකේ තියලා අපිට චෙක් කරගන්න පුළුවන්. මතක තියාගන්න උඩට යන්න යන කාලය වැඩි වෙනවා. යටට යන්න යන්න අඩු කාලයකින් අපිට මේක චෙක් කරගන්න පුළුවන්. එතකොට මේ කැප් දෙකම හොඳයි. පේනවනේ ගොඩාක් සරලයි. තව දෙයක්. මෙන්න මේ අකුර. ඔබට පේනවනේ මොකද්ද මේ අකුර? මොකද්ද මේ අකුර? යූද? UF 470 UF. නෑ U නෙවෙයි මතක තියාගන්න. මේ ග්‍රීක හෝඩියේ අකුරක්. ග්‍රීක හෝඩියේ අකුරු අපිට අපේ ඉලෙක්ට්‍රොනික සහ ගණිතේ සෝරි සයන්ස් විද්‍යාව සහ ගණිතය තුළ අපිට දකින්න ලැබෙනවා. ඇල්ෆා බීටා ගැමා ටීටා එප්සයිලන් ඔයගේ වචන තියෙනවා. ඒතකොට මේ වචන කියන්නේ මියු නියන්න සහ යුයන්න. හරිද? මේක 470 UF කියලා කට්ටිය කියනවා. හැබැයි ඉතින් වැරදි. හරිද? මියු F මේ ග්‍රීක හෝඩියේ අකුරක් මයික්‍රොෆැරඩ් කියන එක. හොඳට මතක තියාගන්න ඒකත්. වැරදි වචන ප්‍රනවුන්ස් කරන්න එපා. එහෙනම් 470 UF නෙවෙයි මියු F. දැන් ඔබ අහයි ඉතින් මේක කොහමද අපි කීබෝඩ් එකේ ගහන්නේ මේක ග්‍රීක කෝඩිය අකුර. ඇත්තටම මේ වෙලාවට නම් අපි UF කියලා ගහනවා කීබෝඩ් එකේ කම්පියුටර් ටයිප් කරද්දී මොකද ඉංග්‍රීසියෙන්. නමුත් නියම වචනේ මේ U නෙවෙයි මියු. මොකද්ද මේ ග්‍රීක හෝඩියේ අක්ෂරයක් කියලාත් මතක තියාගන්න. හරි. එතකොට ඉලෙක්ට්‍රොලයිටික් කැප් චෙක් කිරීම සම්බන්ධව ප්‍රශ්නේ හරි කියලා හිතනවා ඇනලොග් මල්ටිමීටරෙන්. දැන් යනවා ඩිජිටල් ඔබට හුරු පුරුදු මල්ටිමීටරයට. හරි. එහෙනම් ගිහිල්ලා ඔන්න මම 20ට විතර දාගන්නවා මේකේ. දාගෙන සුපුරුදු පරිදි ෂෝට් කරනවා. දැන් එතකොට ඩිජිටල් මල්ටිමීටරේ රතු කියන්නේ ධන, කළු කියන්නේ ඍණ.
එතකොට ඩිජිටල් මල්ටිමීටරේට අර ඇනලොග් මල්ටිමීටරේ ඕම් රේන්ජ් එකේදී දැනෙන මාරු වෙනවා කියන තියරිය අදාළ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. හරිද? ඒ කරුණ ඉතාමත් හොඳින් මතක තියාගන්න. හරි. අපි බලමු දැන් මෙයා චෙක් කරන්නේ කොහොමද කියලා. මේ විදිහට ෂෝට් කරා. එහෙනම් ධනට ධන ඍණට ඍණ තියුවම 20ට දාලා දෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. මුකුත් ආන්න. මොකද උනේ? එකපාරට යම් කිසි අගයකට ඇවිල්ලා වැඩි වෙලා ආයි නැති වුණා. එකක් ආවා. අනන්තයක් කියන්නේ. හරි. නැවත බලමු. එකපාරටම ලොකු අගයක් පෙන්නලා නැති වුණා. හරි. ඔන්න මම 2000ට දාලා බලනවා. දැන් ආයි මොකද වෙන්නේ? අගයක් ඇවිල්ලා නැති වෙනවා. අරිට වැඩිය පොඩි කාලයක් ගත්තා. ඔබට ක්ෂණිකව මේකේ ප්‍රතිඵලය පෙන්වනවා නම් මතක තියාගන්න අඩු ඕම් රේන්ජ් එකට දාගන්න. නැවතත් පෙන්වන්නම් අගයක් පෙන්නලා මල්ටිමීටරේ කට්ට යනවා වගේම තමයි ඉතින්. අගයක් පෙන්නලා ඒක ආන නැති වෙනවා. ඒ කියන්නේ මේක හොඳ තත්ත්වයේ කැප් එකක්. ඒතකොට ඇනලොග් මල්ටිමීටරේ නම් මොකද්ද වෙන්නේ? කට්ට මෙහෙම ඇවිල්ලා ආපස්සට ගමන් කරන්න ඕන. ඩිජිටල් මල්ටිමීටරේ තුල නම් කට්ට මේ විදියට ඇවිල්ලා යනවා. දැන් බලන්න දෙවනි සැරේට පෙන්වන්නේ නැත්තේ ආරෝපණක වඩා වෙලා තියෙන නිසා. හරි. ඒ ඉලෙක්ට්‍රොලයිටික් එක හරි. අපි තවත් ඉලෙක්ට්‍රොලයිටික් එකක් බලමු. මේක 16 මයික්‍රෝ ෆැරඩ් එක. මේක අගයන් ඕම් රේන්ජ් එකට දාන්න ඕන අගයන් කටපාඩම් කරගන්න දෙයක් නැහැ. මැදාගයකින් පටන් අරගෙන දෙපැත්තට යන්න. ඒක තමයි ලේසිම දේ. පේනවනේ මොකක්ද උනේ? යම් කිසි අගයකට මම 2000 රේන්ජ් එකේ දාගෙන චෙක් කරා. යම් කිසි අගයක් පේන්න ඉවර වෙලා ඒක නැති වුණා. ඕක තමයි ඩිජිටල් මල්ටිමීටරේ චෙක් කරන ක්‍රමය. හරිනේ? යම් කිසි ඒතකොට එන අගයවත් එන අගයට ගත වෙන කාලය ගැනවත් ඔබ සැලකිලිමත් වෙන්න එපා. කාලය අඩු කරගන්න පුළුවන් ඔබට මල්ටිමීටරේ ඕම් රේන්ජ් එක අඩු පැත්තට දාගත්තාම. හරි. ඊළඟ ප්‍රශ්නේ. මේ තියෙන සර්කිට් බෝඩ් එක. මේ සර්කිට් බෝඩ් වල තියෙන ඒවා චෙක් කරන්න පුළුවන්ද? එක්කෙනෙක් මාත් එක්ක තර්කත් කරා සර් චෙක් කරන්න කියලා. මතක තියාගන්න. මෙහෙම තියෙද්දි චෙක් කරන එක 100ට 100ක් සාර්ථක නැත. ඒ කරුණ මතක තියාගන්න. හැබැයි ඉතින් අපි අවබෝධයක් ගන්න චෙක් කරනවා නැත්තේ නෑ. හරි? අපි නිකන් බලමු මේ වගේ එකක් චෙක් කරලා වැඩේ සාර්ථක වෙයිද කියලා. මොකද අනිත් පරිපත හරහා මේක සම්පූර්ණයෙන් කනෙක් වෙලා තියෙන නිසා අපිට හරි ප්‍රතිඵලය නම් ගන්න බැරි වෙයි. හරි. එතකොට මේ තියෙන ඉලෙක්ට්‍රොලයිටික් කැප් එක කීයද අගය? අගය කියනවා නම් අගය වෙන්නේ අගය 15 මයික්‍රෝ ෆැරඩ්. 15 μF, UF නෙවෙයි μF, කොරින මෙන්න ඍණාග්‍රේ මෙන්න ධනාග්‍රේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරියනවාද කියලා. වෙනවනේ. ප්‍රතිපලයක් ගන්න බෑ. ඒකට හේතුව ඇයි? ඒකට හේතුව තමයි මතක තියාගන්න මෙයාලා කනෙක් වෙලා තියෙනවා අනෙකුත් උපකරණත් එක්ක. එතකොට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නොලැබෙන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබ දන්නවා බසර් මෝඩ් කියලා එකක් අපේ මල්ටිමීටරේ ඩිජිටල් මල්ටිමීටරේ තියෙනවා. මොකද්ද ඇල්ලුවම? හරි. කී ගානවා. එතකොට බසර් මෝඩ් එකෙන් අපිට මේක චෙක් කරන්න පුළුවන්ද? ඊළඟ ප්‍රශ්නේ. බලමු. එහෙනම් සුපුරුදු ඉලෙක්ට්‍රොලයිටික් කැප් එක ගන්නවා. අල්ලනවා මේ විදියට ෂෝට් කරනවා. හරි. ධනට ධන ඍණට ඍණ දෙනවා. මොකද බලමු වෙන්නේ. බස මෝඩ් එක මල්ටිමීටර දිහා බලන් ඉන්න. හරි නේද? අර ප්‍රතිඵලයම ආවා. මොකද්ද? මොකද්ද? එකපාරට අගයක් නැගලා ආයි අඩු වගේකට ආ. මේ හුඟක් අය අහන ප්‍රශ්නේ වань. හරිනේ? එහෙනම් බස මෝඩ් එකෙන් චෙක් කරන්නත් පුළුවන්. ඕම් රේන්ජ් එකෙන් දාලා චෙක් කරන්නත් පුළුවන්. එතකොට අනේ මං ගාව තියෙන බාල 1500 මල්ටිමීටරයක් මට කැප් චෙක් කරන්න බෑ. කැප් පැර අනිත් ඔක්කොම පුළුවන්. එහෙම කියන්න ඔබට අයිතියක් නෑ. ඕනම මල්ටිමීටරයකින් ඔබේ වැඩේ කරගන්න පුළුවන්. දැන් තේරෙනවා ඇතිනේ? හරි. මේකත් බලමු. අනේ බස මොඩ් දාලා තියෙන්නේ. හරිනේ? යම් කිසි අගයක් පෙන්නලා නැති වුණා. පැහැදිලි නේද? හරි. එහෙමනම් දැන් ඔබට තේරෙන්න ඕන
buzzer mode එකිනුත් මේ දේ කරන්න පුළුවන් ohm range එකිනුත් මේ දේ කරන්න පුළුවන් circuit එකක් තියෙන ඒවට මම buzzer mode දාලා ඕන තරම් අල්ලනවා multimeter ඔබ දැකලා ඇති හරි මතක තියාගන්න මේ cap වල short තියෙන්න පුළුවන් එහෙමනේ short එකක් වුණොත් buzzer mode දාලා ඇල්ලුවම cap එකේ key tone එක ආවොත් එතන ගැටලුවක් තියෙනවා හැබැයි මෙහෙම තියෙද්දි 100ට 100ක් කියන්න බෑ මේකට parallel වෙන මොකක් හරි උපකරණයක් තිබිලා ඒක short වෙලා ඒක හරහා පරිපථයේ සහ short උනා මේක ෂෝට් කියලා පෙන්වන්න පුළුවන්. මේ වගේ එකක් චෙක් කරන සාර්ථකම ක්‍රමය තමයි එක ලෙග් එකක් එක අණ්ඩක් ගලවන්න. ගැලෙවුවට පස්සේ ආ පරිපථයට සම්පූර්ණ මේ සම්බන්ධ නැහැ. එතකොට චෙක් කරන්න පුළුවන්. අපි නිකන් මෙහෙම තියෙද්දි අල්ලලා බලමු මොකද්ද ප්‍රතිඵලය කියලා. හරි. තේරෙනවනේ? එයාගේ රීඩින් එකක් බලා ගන්න බෑ. පීටීම හැටියට අනිත් උපකරණ හරහා මෙයා සම්බන්ධ වෙලා තියෙන නිසා. හැබැයි ඒකෙන් මට කියන්න බෑ 100ට 100ක් අනිවාර්යෙන් මේවා මෙහෙම චෙක් කරන්න බෑ කියලා. ඕන තව කැප් එකක් තියෙන එකක් බලමු. එහෙම කියන්න බෑ අපිට. පුළුවන් ඒවත් තියෙනවා. ඒක පීටීම හැටියට අනිත් පරිපථත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විදියන්ව ඒ දේ වෙන්න පුළුවන්. අන්න බලන්න. අන්න හොඳම උදාහරණේ. මේ කැප් එක අපිට චෙක් කරන්න පුළුවන් වුණා. රීඩින් එක ආවා. මේ කැප් එක අපිට බැරි වුණා. හැබැයි එකෙන් අදහස් කරන්නේ මේ කැප් එක පිච්චිලා කියලා. ඔබට 100ට 100ක් මේක කන්ෆර්ම් කරගන්න ඕන නම් ඔබ මේක එක ලෙග් එකක් ගලවන්න, ගලවලා බලලා අර ප්‍රතිඵලය එන්නේ නැත්නම් අන්න එහෙමනම් කැප් එක ෆෝල්ටි. පැහැදිලි නේද? ඔන්න පරිපථයකට සම්බන්ධ වෙච්ච වෙලාවට චෙක් කරන විදියක් නැවතත් දෙකම චෙක් කරලා බලනවා මේක 100ට 100ක් මට කියන්න බෑ ෆෝල්ටි කියලා එහෙම කියනවා නම් කො මොකද්ද ප්‍රතික්‍රමේ එක ලෙග් එකක් ගලවලා ඊට පස්සේ කියන්න පුළුවන් ෆෝල්ටිද නැද්ද කියලා හරි ඔන්න ඇල්ලුවා එක පැත්තකට හරි එයා වැඩ රීඩින් එක ඕකේ ඔන්න අල්ලනවා දැන් අනිත් පැත්තට අපි බලමු අනිත් පැත්තට ඇල්ලුවම එයාගේ රීඩින් එක කොහොම වෙයිද කියලා ඒක පෙන්වන්න. හැබැයි ඒකෙන් නිගමනය කරන්න බෑ මේක ෆෝල්ටි කියලා. ගලවලා ලෙග් එකක් ගලවලා බැලුවොත් විතරයි අපිට කියන්න පුළුවන්. හරිද? පැහැදිලිද? එහෙනම් buzzer mode එකිනුත් අපිට මේව චෙක් කරන්න පුළුවන්. ohm range එකිනුත් අපිට මේව චෙක් කරන්න පුළුවන්. analog multimeter උත් අපිට මේව චෙක් කරන්න පුළුවන්. හරි. දැන් එහෙනම් electrolytic cap සම්බන්ධව ආයි ගැටලුව ඇති වෙන්න බෑ ඔබට. ඔන්න දැන් යනවා අපි මයිලර් එකට ගිහිල්ලා බලමු මයිලර් එකේ තත්ත්වය කොහොමද කියලා. මයිලර් කැප් එක ගත්තොත් අපිට පෙනෙයි මෙන්න මෙයාලගේ නම් අර වගේ ලොකු ලොකු රේන්ජ් එකක වෙනසක් දකින්න ලැබෙන එකක් නැහැ බලන්න කට චුට්ටක් ගැස්සිලා එයි දැක්කනේ කට ඉතාම ස්වල්ප වශයෙන් තමයි ගැස්සිලා එන්නේ අන්න ඒක මතක තියාගන්න අර වගේ දැන් මෙයාට දන රින ભેදයක් නැහැ අල්ලන්න ඔබට කැමති අඬ ලෙග් එකකට කැමති එකක් අල්ලන්න පුළුවන් එහෙම ඇල්ලුවම එනවාද? ඉතාලම ස්වල්ප ලෙස තමයි මේකේ කට අපිට දකින්න ලැබෙන්නේ. මේක එතකොට මෙන්න මේ මයිලර් කැපසිටර් වල තියෙන විශේෂත්වයක් තමයි අර වගේ ලොකු පැහැදිලි වෙනසකින් අපිට මේකේ පේනවනේ අගය දකින්න නෑ. ඔබට මම කිව්වා උදාහරණයට යනකොට කාලය වැඩියෙන් ගත වෙනවා කියලා. නමුත් මෙයාගේ රීඩින් එකක් හරියමං විදියට පෙන්වන්නේ නැති නිසා ඔබ ප්‍රායෝගික වෙන්න එතනදී උඩම රේන්ජ් එකට දාගන්න. ඒකෝට චූටි හරි එකක් ඔබට දකින්න පුළුවන්. හොඳට බලන්න කට පොඩ්ඩක් ගැසිලා උඩට ගිහින් ආයෙ එනවා. ආ පේනවනේ ඔන්න ඔච්චරයි අපිට දකින්න තියෙන්නේ. ඒ කියන්නේ හැබැයි මේක කැප් එක හොඳ කැප් එකක් කියන එක. පැහැදිලිද ඔන්න නැවතත් උඩම රේන්ජ් එකට දාලා එකයි කී රේන්ජ් එකේ පේනවනේ කැප් එක. හරි. තවත් ඒ වගේම මයිලර් එකක් ගමු. අපි දැන් ඒක පිච්චිලා කියලා සැකයක් තියෙනවනම් එහෙනම් එකයි කේ ඒකට උඩම රේන්ජ් එක තමයි සුදුසුම බලන්න කට්ට ඉතාම ස්වල්ප වශයෙන් ආන්න උඩට ගිහිල්ලා එනවා හරි එතකොට අපිට පේන්න තියෙන දෙයක් තමයි මොකද්ද මෙන්න මේ මයිල කැප් වල ලොකු වෙනසක් නම් අපිට දකින්න නැහැ පේනවනේ එකයි කේ දැම්මත් එකයි ඕම් දැම්මත් ඔබට මල්ටිමීටර ඉතාම චූටි වෙනසක් තමයි දකින්න තියෙන්නේ ඒ වගේම මේ ඔබට දිස්සෙන්නේ සෙරමික් කැප් එක බලමු අපි එයාගේ මෙන්න මේ කරුණු හිතේ තියාගන්න නැත්නම් පිච්චිලා කියලා වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන් චෙක් කරාම පේනවනේ චූටි චූටි දශමික වගේ මේ රේන්ජ් එකේ වෙනසක් තමයි ඔබට මේකෙන් දකින්න තියෙන්නේ මේ අත ගා ගන්නත් එපා අතේ ප්‍රතිරෝධයත් පෙන්වනවා මේකට පේනවනේ හරි ඒ කරුණත් හිතේ තියාගන්න මයිලර් වලයි සෙරමික් වලයි රේන්ජ් එක එන්නේ ඔන්න ඔය විදියට කියලා ගොඩාක්ම පොඩි වෙනස්කමක් තමයි දකින්න තියෙන්නේ කියලා. හරි. අපි ඕක
Dan analog multimeter ini mana? Apa yang digital lagi nuk mana? Balam muka itu sekte hera dana kan? Ada pada mi baru. Enak orang itu obatnya mi kapasitas cek kiri mi sambanda. Seorang prasni baru ini nona. Adim pasi kawur wat kawadawat ahannya neti tata terpatah nona. Comment taking cap cek kiri mi sambanda. Eka ada pada mas iya tesi ya cuma practical. Enak mukut mati eri kekaran nih. Hai, apa balamu? Mega. Mega lah adu range ni sa. Obatan nona dan multimeter. මේ උපරිම අගයට දාන්න ඕන හරි මම උපරිමයට නොදා ඉස්සර දාලා නිකන් බලන්නම් මොකද ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා හරි කිසිම ප්‍රතිඵලයක් අපිට දකින්න නැහැ හරි එහෙනම් අපි යනවා උඩ රේන්ජ් එකට මොනවද 200i k වලට ගියා 200i k කියන්නේ මොකද්ද 200i කිලෝ ඕම් කියන එක ඒත් ඔබට ප්‍රතිඵලයක් දකින්න නැහැ මොනවද 2000i k වලට ගියා Short kara, anna hari ini deh, enak. Udah mah range ke, udah senter, non sium tang nang udah mah range ke. Jika loko eva nam paling hari range ke, anna di dahar dalat iye nne. Kontra balan nadi multimeter tiere. Penane yang kisi agak itu hilang agak itu gihil lah, nevatat paling hari ini. Hari nevatat cek kerot. Enang upperi meter maupi desi aja kebal itu alat ini. Ini itu ada agak kuda wedi sium madhi ini kerat di udah petter baru handai. Vishal ya balad di ada petter baru handai. Orang itu yeri. Agian katpat engkar gane pa. Amaru ini mat kediaga. Sium enasa kapita, daki na puluang enno mana. Kapten hari itu short turun ya. Hari ini ada. Hari ini kan, bangun pada makin terin nona. Apa itu make podium mani di digital multimeter. Kisi am gatuh tak tienno, make tienne. Ani kapten kape kuda pramane. Apa itu baru upper meter mada alat tienne. Yang ayah sama gelar nona dalah badan nih, paling hari dia kele. Abian pinna nih nih meya. Tapi balon penan mati kira lagi ya. Ya ada nang agak penan taran sangwe di neh. Penan neh. Hari ini bagi mami saya mikir kita cek kerja mau jam apa. Tapi berterus kuda agian labedi kape labedi apa itu? Ini bayi. Obat sakit hati nang orang mama dano meda hari itu. Mata dia nih mikir penan netang meda agi kedi kohmat penan neh. Aduh mereka dah nang cek kerjaan saya kayak tiya nang, hari cap mewa, abis itu puluhan lagi lah, bahasa modeling yang kisah dah sah gan, mana bahasa mod dah lagi ini, berpenuh nih, making over deh, ada sah gan nih back. Enam, meja berenam, meja kita kuda permainan itu komad ber, orang itu kan, api terungan, nona. Hari ini, dengan api yang apa, bicara permainan, motor, sabatru motor, fan, mulai kapal, tapi cek kerana sih dah beno. Tukar, mata kian nanti ada, no. Ini kapal gaya, mana meja, kuda daruan dah lalang dengan paman meja itu kedua. ये वाके मो बत्ती ताम खलपना कारी वाला वात्रो मोटरिंग का लोप का मांग ऐल्लोत ना वादिन वाई ताम खानी कराई प्रतिपाल है एक निशा दे मम्मी बाई ने तो वाले ने और दुकानों पाविचिकर को नहीं देगा निशा हरि मैं इधर शॉट कर गाना मैं लेग देगा मैं काई बट यो वात प्रश्न है मैं मल्टीमीटर दिया बारा मैं देखे कर Enam, saya agi value kiri aja. Orde peno dahaya microfarad. Madu itu agan dahaya pahalo, dahasa, dahat, wisawa agi utama. Orde dua tapi single piece atau motor itu, api pahwi cikaran ni. Hai, mana? Ya short keraga ta. Agar balam, hai selain lo pikir cek keraga mana?
Selain lagu meter yang dicek kerja kamu, masih ada dalan, nah. Dana ini beda ya, kan? Dah ya, ini nih. Enak mana? Ikan kabel deh, ma. Nah, kita short keran, nah. Analog multimeter pavichi karala me vidire along obata penawa mege katta dasamayakwat hellenne na etakota nawathath api mege short karala balamu katta mege 10 microfarad nisa maha loku wenasak nan apita dakinna hambenna ha range eke namuth katta poddakwat helawenna nathi gatiyak neida obata dakinna tiyenne etakota apita mege multimeter e daanna puluwan uparima range ekata dalath katuwa helawenna kiyanne nan mege doshayak tiyena hari api sakahara danaganna Make a digital multimeter at Talala Balamu. So, what happens here? See, I'm confirm Kargan Bulwa. Makata Rasnegala. The higher microfarad kian is Hamane Obadaka than Kalin ceramic may wage vada go to Kaduage Nivetin it ready. I'm Kisia Gega on the mama digital multimeter at Talala Balam. The Beno Kissima Pratipaya and Nahon Uperimeter Madalati and the Midway Sangwe the Kotasak Nahe. The higher microfarad Duladi, Yam Kisia Gaya capital in unknown. එතකොට දැන් ඔන උපරිම සංවේදීයකට අපි දාලා තියෙන්නේ 20 k වලට ඔබට පේනව නේද කිසිම ප්‍රතිඵලයක් නැත එහෙමනම් ඒකෙන් අදහස් කරන්නේ මේ කැප් එක නම් පිච්චිලා මොකද 10 කියන්නේ සාමාන්‍ය වැලියු එකක් අපිට කුමක් හෝ අගයක් මේකේ පෙන්වන්න ඕන කුඩාම කැප් එකක් නෙවෙයි මේක එහෙමනම් ඔන්න වෝල්ට් එකක් අහුවෙච්ච එකත් හොඳයි ඔබට අවබෝධයක් ලබා ගන්න yang kisi reading එකක් පෙන්වන්න ඕන කුඩාම ප්‍රමාණයව නම් පෙන්වන්න එකක් නැහැ ඒක ඉතින් සාමාන්‍ය දෙයක් කියලා ඔබ කොහොමද දන්නවා නමුත් හරි දැන් අපි බලමු බසම් මොඩලින් අගයක් ගන්න පුළුවන්ද කියලා හැබැයි බසම් මොඩ් එකට නම් 10 මයික්‍රෝෆැරඩ් අගේ අගයක් reading එකක් පෙන්වන්න එකක් නැහැ අපි බලමු මේක කොහොමද දැන් ෆෝල්ට් නිසා කොහොමද අපිට පෙන්වන්න විදියක් නැහැ පේනවනේ හැබැයි මේක ෂෝට් නුත් නැහැ ෂෝට් නැත්තේ මොකද එහෙම කියන්නේ Short runner na api basa modi galong api te beep tone ka ken no na. Nah, ini pas ya api ya nama fan motor ya kita. Medi ini oke analog multimeter fan motor ya kita. Fan ini kiri ini cap ya kita. Agak iya deh. Ikai dasi mah dekai microfarad. Ikai dasi mah dekai microfarad agak kiri ini. Api baru mau multimeter kiri lah. Mono agak itu kalah kiri kiri. Abang beno kartu hitam hitam sulu entamai, makadde, mana yang kita short karna wa, ekai kabel itu dalat, hitam podier entamai, kartu gaman karani. Hemes soal pasien hari anawa nang, picture lagi lagi tanya pa, ika, pramana wa, beno ne hitam soal pa, ari, enam, ika mapi, cek kerja mu. Digital multimeter ini, memang dedai ke demma. Memang ada anarin beda nih, electrolytic tantalum nih, way mewa. Enaknya pada digital multimeter, apri mege pratipalaya, dakinna. Nah, kita short kalau balung. Berarti balik, ambil lagi ya. Enam digital multimeter udah meraih range gede api itu making, hasilnya apa balaga nu pulua. Dengan berita teri nama ada, eva game api balamu, produk make bahasa mode dalat puluan dekira. Tama kuda agian bahasa mode gede api itu read kerana puluan tu beri dekira. Wajar dari short kerana. Misalnya apa yang nanya, dan terungkan nih, kudama agian sahih itu kapasitas selagi agian cek keradhi, atau agian ini beda kerad, apitnya multi cek kerana marui, sama ini misalnya agian sahih itu kap cek kerana puluang, saya kita ke tiadit yang dalau bodi agian puluang, eva game lo kuyoh, bahasa mode ke cek kerana puluang, om range ke cek kerana puluang, analog ke cek kerana puluang, tapi ini hamba karunia kma, orang itu sama sahala lewa, sahaja jaga, hari deh. Dan api balamu hilang kota sah.
hari මේ ඔබට දිස්සෙන්නේ SMD component එකක්. අපි අද ඒකත් check කරනවා. බලමු SMD එකේ component එක කොහොමද check කරන්නේ කියලා. මුලින්ම මෙන්න මේ වගේ උලණ්ඩුවක් වගේ එකක් අරගෙන මේක ඔබ short කරන්න. හරි. මොන මොන දෙකම short කරා. ඔබට සම්පූර්ණ තිරය දිස් කරන්න බෑ. Multimeter කොටසක් ඔබට පෙනේවි. ඒ ප්‍රමාණවත්. හරි. දැන් මේවා සිරමික් තියෙන්නේ ගොඩක් දුරට. දැනෙන ભેදයක් නැහැ. එතකොට මෙන්න මම 1 k වලට දාගෙන තියෙන උපරිමයටම සංවේදී බව වැඩිම කොටසට දාගෙන තියෙන මල්ටිමීටරේ. හරි නේද? මොකද්ද උනේ? සුපුරුදු පරිදි කට් උඩට ගිහිල්ලා නැවතත් ආවා. තවත් සැරයක් ෂෝට් කරන්න. අපිට බලා ගන්න. මේකට ඇත්තට මල්ටිමීටර අල්ලලා දී තාමත් අපහසුයි මේක පනිනවා. කෙලින් අතර වගේ තමයි අල්ලන්න ඕන. Hari neda, මේ hari ini hari ini kita mama mage me, el mereka multimeter alatnya kita diin apa saja tahu ini sa, eh nang me video itu kita puluang, SMD komponen teka kunat, maka de, di analog multimeter ini cek kerja mana, nah kita cek karna, me kita ini hari ini multimeter hari itu pro mereka si setu neti unama, hari ne, udah tegi hilang nama hari. Eh mana analog multimeter yang apa itu puluang SMD komponen cek. Dan balamu digital multimeter, koi vidya itu puluang kira. Digital multimeter, mama desi ay ke itara dagan, nama uprimeter udah petta ta, dala super dua pariti short karna nama. Hari, hari ini ada yang kisi agak penala, iya lada villa, nah mata, ikan eti villa, gya ikan nih, menang apa itu? SMD komponen cek karena analog digital multimeter tiye noni kira kak nih, pahedili nih itu, itu orang meja kari tapi itu pulu bang, orang mau multimeter, pavic cikal lah, adal komponen cek karena, dan balan SMD pawa apa cek karena analog multimeter, itu kota, tapi meja mau bodoh balum circuit board deh ketiye di cek karena pulu bang, dekia lah. මට කියන්න සර්කිට් බෝඩ් එකක තියෙද්දි තියරිය කෙලින් උත්තරයක් දෙන්න බෑ හරියනේවත් තියෙනවා වර්ධිනේවත් තියෙනවා ඒකයි කියන්න තියෙන්නේ ඇයි ඒ ඇයි එහෙම වෙන්නේ සර්කිට් බෝඩ් එකේ කොයි විදියට පරිපථයේ සම්බන්ධ වෙනවද කියන එක ගැන අපිට කියන්න බෑ ඒක තමයි හේතුව දැන් බලමු මෙන්න මේ වගේ වට තියලා මල්ටිමීටරේ මොන වගේ ප්‍රතිඵලයක් පෙන්වයිද කියලා නිසි ප්‍රතිඵලේ නම් අපිට ආවේ නෑ එතකොට ඉතින් මේක ඒකෙන් අදහස් කරන්න බෑ අපිට මේක පිච්චිලා කියලා ඒකට හේතුවයි මේක පරිපථය අනිත්‍යවරහ සම්බන්ධ වෙද්දී අපිට කියන්න බෑ කොයි ආකාරයකටද මේක ක්‍රියා කරන්නේ කියලා. එහෙමනම් SMD component electrolytic, miler, ceramic, starting cap, motor වල, fan වල හැම එකක්ම චෙක් කරන්න හැටි කියලා දුන්නා. Analog, digital කියන හැම මල්ටිමීටරම පාවිච්චි කළා. එතකොට reading එක කියවන්න අගය microfarad ගන්න කියවන අගය අපේ මල්ටිමීටරේ නැති වුණා කියලා අපිට ෆෝල්ට් එකක් හදාගන්න බැරි කමක් නැහැ තේරුම් ගන්න අපිට තියෙන අසීමිත සම්පත් වලින් නෙවෙයි සීමිත සම්පත් වලින් අපිට උපරිම ප්‍රයෝජන ඵල නෙලා ගන්න පුළුවන් වෙන්නේ අපිට දැනුම තිබුණොත් අපි මේ දේවල් අවබෝධයෙන් කරොත් පමණයි තේරුණාද දැන් කැප් ගැන ගොඩාක් දිගින් දිගටම ප්‍රශ්න අහනවා දැන් ඔබට තේරෙනවද මේ චෙක් කරපු විදියෙන් කොහොමද කැප් එකක් චෙක් කරන්නේ කියලා ඊට පස්සේ ඊළඟ කතාව තමයි එක පැත්තකට රීඩින් එකක් පෙන්නලා අද සයිඩ් නෝ රීඩින් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද මේ කැප් ගොඩාක් දුරට ඍණාග්‍රයට සම්බන්ධයි එක පැත්තක්. එතකොට මේ පැත්තට ඩීප් ටෝන් එකක් එනවා අපි කොහේ හරි තැනක තියලා මල්ටිමීටරෙන් චෙක් කරොත්. ඒකත් ඔබට කියලා දෙන්නම්. හරි. දැන් මේ විදියට ගත්තම ඔන්නෑ මේ විදියට අපි ගත්තා. එතකොට කොහේ හරි කහඩු කැබල්ලක් අපි හොයා ගන්න ඕන. ඇණයක් කොහේ හරි තැනක තියෙන යකඩයක් හොයාගෙන ඒ යකඩේ තමයි අපි මල්ටිමීටරේ තියාගන්නේ. තියාගෙන බසර් මෝඩ් දානවා.
hari. Dan ona meka hondin addene karanna. Dan metana cap 3ක් තියෙනවා. මේ capacitors මට 99%ක්ම රිනාග්‍රේට සම්බන්ධ වෙන්න ඕන. එතකොට මම මේක කොහේ හරි තැනකට මල්ටිමීටරේ රිනාග්‍රේ තියාගෙන මේක ඇල්ලුවොත් බසර් මෝඩ් එකේ ටෝන් එක එන්න ඕන. ඒක තමයි මේ කියන්නේ. ඔබට පේනවනේ? ඔන්න. එතකොට මේ කැප් වල රිනාග්‍රේ සම්බන්ධ වෙච්ච පැත්ත. හරි. එතකොට අනිවාර්යයෙන්ම රිනාග්‍රේ සම්බන්ධ නම් එක පැත්තකට මේ විදිහට ටෝන් එක එන්න ඕන. අනිත් පැත්තට මේක හරහා ගියාම එතකොට තවත් විදිහකින් කියනවනම් මෙහෙමයි මෙහෙමයි තියෙනකොට මල්ටිමීටරෙන් මේක චෙක් කරනා වගේ දෙයක් තමයි තියෙන්නේ. එහෙමනම් අනිත් පැත්තට මේකේ රීඩින් එකක් පෙන්වන්න ඕන. ඇයි ඒ? කැප් එක බිඳුවක් වෙන්න බෑනේ ප්‍රතිරෝධය. හරි. පේනවනේ මේකේ රීඩින් එකක් තියෙනවා. මේකේ රීඩින් එකක් තියෙනවා. මේකෙත් රීඩින් එකක් තියෙනවා. ඔන්න ඕක තමයි එක සයිඩ් එකකට බීප් ටෝන් එක ඇවිල්ලා අද සයිඩ් එකකට රීඩින් එක එනවා කියන එකෙන් අදහස් කරන්නේ. මොකද්ද මේ එක පැත්තක් රිනාග්‍රේ. එතකොට මං හිතනවා මින් ඉදිරියට ඔබට මල්ටිමීටර මේ මල්ටිමීටරේ සහ කැපැසිටර්ස් චෙක් කිරීම සම්බන්ධව ගැටලු ඇති වෙන එකක් නැහැ. හැම දෙයක් ගැනම තාම සරලව කතා කරා. එතකොට පළවෙනි කැප් පාඩම සහ දෙවෙනි මේ පාඩම හොඳින් අධ්‍යයනය කරන්න. ඇනලොග් මල්ටිමීටරේ ඩිජිටල් මල්ටිමීටරේ කටපාඩම් කරන්න එපා. මේවා කටපාඩම් කරොත් තමයි ඔබට මේ අවබෝධයක් නැති වෙලා තියෙන්නේ. ගොඩක් මම දැකලා තියෙනවා අලුත් අය ගොඩක් කටපාඩම් තීරණ වලින් යනවා. කටපාඩම් තීරණ වලින් ගියාම යමක් ප්‍රායෝගිකව හිතලා කරන්න ගියාම ඔබට අපහසුතාවයකට පත් වෙනවා. එහෙමනම් කැපැසිටර් සම්බන්ධව ජීවිතේ මීට පස්සේ කාටවත් මේ පාඩම් බැලුවොත් ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ කියලා හිතනවා. මේ වගේම වැදගත් පාඩම්කින් හම්බ වෙමු. ස්තුතියි.